230 නම් වෙනි වරට තිමිරි ගස්සායේ පවත්වනු ලබන උද්ඝෝෂණය අදත් මේ වෙනකොට ක්‍රියාත්මක වෙමින් පවතිනවා. හොරෙක් වෙනුවට තව හොරෙක්. ගේ සටන් පාට සමග අද දැවැන්ත අන්දමින් ක්‍රියාත්මක වෙනවා. මොකද මේ අපේ රට, මේ අපේ මාතෘභූමිය මේ රැක ගැනීම වෙනුවෙන් පෙරට ආපු තරුණ පරපුරට අපි අපේ ආචාර්ය පුද කරනවා. මොකද ඉන්දියා සාගරයේ මුතු ඇටය. පොලිසියක් නැහැ, මැරයුන්ගෙන් අපිව ආරක්ෂා කරන්න පොලිසියක් නැහැ. අද මොකද මේ වෙලා තියෙන්නේ කියලා අපිට හිතා ගන්නත් බැහැ. කොහොම හරි ගෝඨාභය රාජපක්ෂට වඩා
ඉතින් ජනතාවගේ අදහස් අද දෙවිලි ගස්සේ ආයෙන් ඉදිරිපත් වෙනවා මේ ආකාරයෙන් ඔය විදිහට තමයි ජනතා අදහස් මේ වෙනකොට ඉදිරිපත් වෙන්නේ ජී නැන්ටිරන් හොතරම තද වෙලා ඉන්නේ බලමු තව කෙනෙක්ගේ අදහස් එක්ක අපි රැඳෙමු මොකද අරගලයට සම්බන්ධ සෑහෙන පිරිසක් මේ වෙනකොට මේ උද්ඝෝෂණයට සහභාගී වෙලා තියෙනවා ප්‍රබල සමාජිකයෙක් අයියේ අතරම දැන් මොකද්ද මේ ඉදිරියේදී වෙන්නේ ඉදිරියට වෙන්නේ මොකද්ද මොනවා වෙන්න තියෙන දේවල් ඔක්කොම වෙලා තියෙන්නේ 239 වෙනි වරටත් අද තිමිරි ගස්සායේ ඉන්නවා වැඩබලන ජනා මේ පොලිස්පති ජනාධිපති වුණා නම් කොහොමද දැන් මේ පොලිස්පති වෙලා තියෙන්නේ මොකක් වෙයිද ඉස්සරහට අරගල කරුවන්ට අපිට පේන්නේ දැන් මේ කරන පත්විමුණේ පේන්න තියෙන්නේ අපි බලාපොරොත්තු වෙන විදිහටම ඔවුන් පැවති ක්‍රමවේදෙම තමයි ඉස්සරහට අරන් යන්නේ ඉතින් අපිට ඒක අලුත් දෙයක් නෙවෙයි අපි වෙනස් දෙයක් බලාපොරොත්තු නැහැ ඇත්තටම අපි හිතුවා රනිල් වික්‍රමසිංහ කොහොමත් රාජපක්ෂලා අරන් අම්පාලොත් මේ ඉස්සරහට අරන් යන්නේ කියලා ඉතින් ඒකම තමයි දිගින් දිගට වෙන්නේ ඉතින් මහ ජනතාව තුළ එකම අභියෝගය තමයි තමන්ගේ අයිතිවාසිකම් පාවිච්චි කරලා තමන් වෙනුවෙන් කතා කරන එක තමන් වෙනුවෙන් පාරට එන එක මේ 9 වෙනිදා මොකද එදා තමයි හැමෝගෙම මේ ඇත්තටම මේක මිනිසු ඇත්තම සත පහකට ගණන් ගන්න නැති තරමටම දේශබන්දු පත්ුනේ එදා මට මතකයි මයිනගමේ ගයිය තමයි ගිහින් කිව්වේ මෙහෙමයි ආරක්ෂාව පිළිබඳ ගැටලුවක් තියෙනවා කියලා හැබැයි ඒ වෙලාවේ කිව්ව නෑ ප්‍රශ්නයක් නෑ ගැටලුවක් නෑ යන්න කියලා හැබැයි ඒ නඩුව තවම කතා වෙනවද කොහොමද ඔය නඩු කටයුත්ත අධිකරණ විභාගය නිසා අපි විශේෂ දෙයක් නොකිය අයිමු කියලා මම විශ්වාස කරනවා නමුත් අපි හිතනවා එතනින් විශේෂ වශයෙන් ඔහුගේ රාජකාරි පැහැදිලිමක් සිදු වුණා කියලා ඉතින් ඒ වගේ නිලධාරීන්ට මේ වගේ උසස් වීම ලබා දීම දීමත් එක්ක ලංකාවට ඉදිරියේදී කොයි වගේ තත්ත්වයක් උදා වේද කියලා අපිට ලොකු සැකයක් තියෙනවා වැඩබලන පොලිස්පති විදිහට දේශබන්දු ඇරෙන්න ඔබතුමා හිතන විදිහට කවුද පත්විය යුත්තේ මම දන්න විතරමින් නම් කීපයක් යෝජනා වෙලා තිබ්බා නමුත් අපි විශ්වාස කරනවා අපිට යෝජනා කරන්න තරම් එහෙම නමක් ඉදිරිපත් වෙලා තිබුණ නැහැ නමුත් අන්තිමේට කොහේ වෙතත් ජනාධිපතිවරයා නම් ටික ඉදිරිපත් කරන්නේ ඉතින් ඔහුට සුදුසු සහ ඔහු පිළිගැනීම කැමති නම් තමයි යෝජනා වෙලා තිබ්බේ ඉතින් අන්තිමේට සිද්ධ වුණා මම හිතන්නේ විවිධ බලපෑම් හමුවේ බොහෝම නැවතත් පත් කරනවා මාසෙ 3න් 3ට වැඩවලින පොලිස්පති විදිහට දේශබන්දු පත් කරයි කියලා හිතනවාද බලන් ඉමු අපි නේද